नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। ए भाग्यवत्तो अरहतो तमिकुज्जलेन वसेन गत्कल सियलूम सत्यांगे ए दक्षिणावट इताम सुदुसु पुज्जलया निसा अनुत्तरं पुण्यक्खेत्तं यनुवेन्द සකවලින් පීඩිත වෙලා වෙල්ලා ඉන්න ඒ සියලුම සත්‍යයන්ගේ සක දුරු කර නිසා අනුමේතා යනුවෙන්ද සියලුම උපාදානයන් ප්‍රහීණ කර නිසා අනුපාදානෝ යනුවෙන්ද හඳුන්වන මාගේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා. अति उत्तमनीय 550 जातक पुत्र हंसेगे 108 वेनी बाह्य जातक देशनाव सिक्केया सिक्के तंबानी संते सच्चंदिनो जना बाह्या पिसुहंतेन राजान मभिराधयीति। हिक्मेतु शिल्पयान हिक्मेन्नेय ए शिल्पयान कैमति जनेव एताह जनपद वैसियक उ ए स्त्रिय संवरवकल पुरीक्षण सर्गे निसा रजुगे सिद्गतीय दक्षवेतु यजेतु नियम शिल्पयान तमांगे हित हिक्मा गनियम नम्मु शिल्पेहि यदि मनम्मो मे मुहते मे श्री सद्धर्मे श्रवणे करन्नट तरंग වාසනාවන්තෝ පින්වත්නි අපි දැන් සෞදානම් වන්නේ 108 වෙනි බාහ්‍ය ජාතක දේශනාව ශ්‍රවණය කරන්නට. ගාථාවයි අර්ථයයි දැනගත්ත අපි මෙහි වචනාර්ථිම සාබැලුවොත් සික්ඛේයා සික්ඛිතබ්බානි ඒ හික්මෙන්න ඕන සියලු කාරණාවල හික්මෙන්න එක හොඳයි. සන්තේ සච්ඡන්දිනෝ ජනා ඒ ශිල්පවල හික්මන කොට විශේෂයෙන් ඒ හික්මන ශිල්පවලට ගරු කරන කැමැති පුජ්‍යලයන් ඉන්නවා. බාහ්‍යාපි සුභන්තේන බාහ්‍යාපි කියලා කියන්නේ මේ නගරයෙන් පිටදනවක වැඩුණු ඉපදුණු ස්ත්‍රිය කියන අර්ථය. සුභන්තේන කියන්නේ ලැජ්ජාමිය දෙක අත් නැර ආවරණේ වෙලා ඒ තමන්ගේ ශිරුරු මල බැහැර කිරීම කටයුත්ත කරාද ඒක සුහන්ත කියලා සඳහන් වෙනවා. රාජානම විරාධයි ඒ නිසා මේ රජතුමාගේ සිද්දගෙන මහා සැප සම්පත් ලැබුවා කියන අර්ථය. කෙටියෙන් ගත්තොත් එහෙම හික්මීම බොහොම හොඳයි. හැම හික්මීමක්ම තියෙනක වඩා හොඳයි. එහෙම වුණාම ඒ හික්මීම් වලට පැහැදෙන අය නිසා තමන්ට මහා සැප සම්පත් ලබන්න පුළුවන්. හරියට මේ පිට දනව්වක ස්ත්‍රිය රජතුමාගෙන් ඒ සැප සම්පත් ලැබුවා වගේ කියන අර්ථය. පින්වතුනි මොකද්ද මේ සිද්ධිය? අපි මසා බලමු. භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ විශාලාව ඇසුරු කොටගෙන මහා වනයේ කූටාගාර ශාලාවක වසන සමයේ තමයි මේ ලිච්ඡවී කුමාරයෙක් අරබයා දේශනා කරේ. පින්වතුනි ඒ ලිච්ඡවී ඒ රජකුමරා බුද්ධ ශාසනයේ බොහොම පැහැදිච්ච පහන්සිත් ඇති කෙනෙක්. ඉතින් බුදුපාමොක් මහා සංඝරට ආරාධනා කරලා නිවසේ මහා දානයක් දුන්නා. පින්වත්නි ඒ රාජකුමාරයාගේ බිරිය බොහොම ස්තූලයි, බොහොම මහත කෙනෙක්. හරියට මේ දක්වා තිබෙනවා ඉදිමියගිය මලමිනියගේ ස්වරූපයක් දක්වන ආකාරයට බොහොම මහතයි. මේ තැනැත්තිය ආචාරශීලීත් නැහැ. ඉතින් ඒ විදිහට ඒ දානය දීලා අවසානයේ විහාරයට වැඩම කරපු භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අවවාද කරලා ගඳකෙළියට වැඩම කරනවා. භික්ෂුන් වහන්සේලාත් බණ භාවනාවෙන් කල්ගත කරලා හවස් යාමේ ධම් සභාවට රැස්වෙච්ච මොහොතේදී ඇවැත්නි අර වගේ රූප ස්වභාවයෙන් යුක්ත ලිච්ඡවී රාජකුමාරයාගේ බිරිය බොහොම ස්තූලයි, බොහොම මහතයි. ඒ වගේම පැවැත්මෙත් කිසි සුන්දර භවක් නැහැ. ඉතින් කොහොමද ඒ රජතුමා ඒ කාන්තාවට සිත් අලවාගෙන වාසය කරන්නේ? ඒ විදිහේ ප්‍රයත්නක් කොහොමද වෙන්නේ කියලා භික්ෂූන් වහන්සේලා ඊට අදාළ මේ කර්ම විපාක පිළිබඳ ඊට අදාළ ධර්මයන් පිළිබඳ
මේ භික්ෂුන් වහන්සේලා කතා බහ කරමින් ඉන්න මොහොතේදී ඒ ධම් සභාවට වැඩම කරපු භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාගෙන් ඒ භික්ෂුන් වහන්සේලා කරමින් සිටි කතාව දැනගෙන ඒ භික්ෂුන්ට දේශනා කරනවා මහණෙනි මේ රජිතමා දැන් විතරක් නෙමෙයි පෙරත් මහත් සිරුරක් තියෙන ඉත්‍ත්‍ය සමග සිත්තලා වාසය කරා කියලා. ඉතින් ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලාගේ ආයාචනා පරිදි භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව දේශනා කරනවා. තිංහතුනේ පෙර බරණැස්නවර ඒ දීර්ඝ රාජ පරම්පරාවක් ඇති බරණැස් රාජ පරම්පරාවේ තවත් එක් රජ කෙනෙක් රාජ්‍ය කරන සමයෙහි අපේ බෝධිසත්වයන් වහන්සේ ඒ රජතුමාට ඇමතිව තමයි කාලය ගත කරේ. තිංහතුනි ඒ සමයෙහි මේ දනව්වාසී කියන නගරවාසී නෙමේ නගරයෙන් බාහිර ඒ දනව්වාසී මහත් සිරුරක් ඇති මනාව නොපිහිටි ඒ අඟපසඟ ඇති ස්ත්‍රියක් කුලී වැඩ කරමින් දැන් ඒ කාලය ගත කරන සමයෙහි මේ රජතුමාගේ ඒ මාලිගාව ඉදිරි පිටින් යනවා. ඔවෙලාවේදී සිරුර කිස කිරීමේ අවශ්‍යතාවයක් ඇති වෙන මේ කාන්තාව යම් තැනකට ගිහිල්ලා තමන්ගේ සිරුර ආවරණය කරගෙන කටයුත්ත කරනවා. පින්වතුනි ඔය වෙලාවේම බරණැස් රජතුමත් වාකවුලෙන් ඒ රාජාංගණයේ දෙස බලාගෙන ඉන්නකොට ඇයගේ මේ ක්‍රියාව දැකලා කල්පනා කරනවා මෙවැනි එලිමහන් භූමියක සිරුර ආවරණය කරගෙන සිරුර කිස කරන මේ ස්ත්‍රිය ක්‍රියාවත ප්‍රකෙනසේ තමන්ගේ සිරුරත් ආවරණය කරගෙන තමයි ඒ ක්‍රියාව කරේ. ඉතින් ඒ තමන්ගේ කටයුත්තත් කරලා වහම නැගී හිටියා. ඉතින් ඒ විදිහට ඒ මලපහ කිරීම කටයුතු ආදිය දරාන සිට ඔන්න ඒ ආකාරයෙන් ක්‍රියා කරන මේ ස්ත්‍රිය ගැන රජතුමාට පැහැදීමක් ඇති වෙන්නේ. රජතුමා කල්පනා කරන්නේ මේ නිසා ඇගේ ගර්භාෂය බොහොම නිදස්සකක් බොහොම නිර්මල එකක් කියලා කල්පනා කරලා එවැනි කුසක පුතෙක් උපදනා විට ඒ පුතත් බොහොම නිරෝගී පුතෙක් වෙනවා කියලා කල්පනා කරලා මා විශ්ේම ඇයව අගමෙහෙසිය බවට පත් කරන්න ඕන කියලා රජතුමා රාජපුරුෂයෙක් මගින් දැනගන්නවා ඇය අස්වාමිකයි කියලා. ඒ නිසා රජාණෙන් නුඹෝ කලකින්ම ඇයව අගබිසව බවට පත් කරනවා. පහු කාලයකදී පින්වත්නි ඇය දරුවෙක් ප්‍රසූත කරනවා. ඒ පුත්‍රයාද සක්විත රජ කෙනෙක් බවට පත් වෙනවා. බෝධිසත්වයන් වහන්සේ ඒ ඇගේ මහත් සම්පත් දැකලා කතා කිරීමට සුදුසු අවස්ථාවක් බලාගෙන ඉඳලා ඒ සුදුසු අවස්ථාවේ මේ සියලු කරුණු මෙසා බලලා ඒ බෝධිසත්ව පඬිත ඇමතියා ඒ රජතුමාට ප්‍රකාශ කරනවා, රජතුමනි කුඩාවද හික්මිත කාර්යයේ හික්මෙන්ට ඕනේ. ඒ කෙසේ දෙයක් මේ මහා පිණිති එතුමිය හිරියෝත ප්‍රකනසේ ඒ අවශ්‍ය කටයුත්තේ අවශ්‍යලාවේ අවශ්‍ය ආකාරයෙන් ක්‍රියා කරපු නිසා ඔබතුමාගේ සිත් අරගෙන මහා සැප සම්පතකට පත් වුණා කියලා මේ සංවරභාවයේ ගුණත් ප්‍රකාශ කරමින් කර ප්‍රකාශය තම අපි මුලින් දැක්වේ. තිංහතුනි මෙයින් ජාතක දේශනාව අවසන් වෙනවා. බුදු පියාණන් වහන්සේ මෙහි පූර්වාපර සංදිත් ගල්පා වදාරනවා. එදින ඒ අඹසමියවල දැන් මේ අඹසමියවලමයි, එදින ඒ පඬිත ඇමතියාණන් දැන් මේ බුදු බවට පත් සිටින මම්ම වේදයි කියලා.